ආයුබෝවන් ඔබ සියලු දෙනාටම අද දින 2021 නොවැම්බර් මාස පළවෙනි දින වෙලාව හරියට උදෑසන 8:26යි මම ඉන්නේ මේ වෙලාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බැන්දිදව කියන ගම්මානයේ අතිශයම ලස්සන ඒ වගේම නිර්මාණාත්මක වටිනාකමකින් යුතු කැටයම් ආශ්‍රිතව සහ ඔබට දැක්කහම සිත තාමත්ම අතීතයකට දිව යන ඒ වගේම වර්තමානයේ විශිෂ්ට නිර්මාණ රැගත් වැඩපොලක් ඔබට පෙන්වීමට තමයි මම අදහස් කරන් ඉන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ බැන්දිවැව නගරේ මේ විදිහට එළිය ඔබට පේන්න තියෙනවා. මුලින්ම මේකට එනකොටම අපි එහෙනම් මෙතනින් පටන් ගමු. ඇතුළේ ඉන්නවා අපේ නෝනා, අපි ඇත්ත කතා කරලා බලමු. ඉතින් මේ විදිහට කැටයම් නිර්මාණ කපලා තිනවා, විශිෂ්ට නිර්මාණ ඇතුළේ තියෙනවා, තව ගොඩාක් දේවල්. දැන් අපි ඇතුළට යමු. ඉතින් බලන්න මේ අපි ඇතුළට ගිහම කතා කරමුකෝ. මෙතන තියෙන මේ දේවල් පිළිබඳව මේ බල ලස්සන බුදුරුවක් තියෙනවා මේ. නෑ අයබෝන් අම්මා, අයබෝන් ඔබතුමීගේ නම කියන්න. සෝමාවතී. හොඳමයි. ඉතින් අම්මා අපි මෙතන ධම්මික කැටයම් නිර්මාණ සහ ඒ ආශ්‍රිත නිර්මාණ තමයි මෙතන තියෙන්නේ. හොඳයි, අපි නම් පැහැදිලි කරලා දෙන්නක මෙතන තියෙන දේවල් පිළිබඳව. තියෙනවා ඒ හැමදේම තියෙනවා. හරි, අපි කිපොඩ ඇවිදලා බලමු. හරි, දැන් මේ විදිහට මේ ලී වලින් කපපු තාමත්ම හොඳ ෆිනිෂින් එකක් තියෙන හොඳ නිර්මාණනේ. පිළිම තියෙනවා. ඒකට මේ විදිහට මේ මගුල් ඇත්තු මේ කපලා තියෙනවා. ගොඩක්ම තියෙන්නේ බුදු පිළිම. මේ බලන්න ලස්සන දේව රූප තියෙනවා. හොඳයි, මම දන්නවා ඔබ මේ ඉතාමත්ම නිශ්ශබ්ද රස විඳිනවා කියලා. මොකද මේ කැටයම් නිර්මාණ සියල්ලම මෙහි සිටින ශ්‍රී ලාංකික අපගේම කැටයම් ශිල්පීන් අතින් නිර්මාණය වුණු තාමත්ම වැදගත් ඒ වගේම සංකීර්ණ කැටයම් නිර්මාණ අපේ දේශීය ප්‍රෞඩත්වය, එතකොට දේශීය වෙස්මූණු, දේශීය දේව රූප, දේශීය ගැමි රූප, දේශීය අලියැත්තුන්, මේ හැම දෙයක්ම තුල තිබෙන්නේ අපේ තිබුණ ස්වභාවිකත්වය. මේ බලන්න අපේ ගැමි මේ විදියට කැටයම් නිර්මාණ කරලා තියෙනවා. දෙන්නෙකුට ඉඳ ගන්න පුළුවන්. මම ඉඳ ගන්නවා. අම්ම ඉඳ ගන්නවා.
ඔබතුමීලා නිර්මාණය කරපු එකද? ඔව්. මං කියන්නේ මේ 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 නිර්මාණය? ඔව්. කොහොමද අපි මේ නිර්මාණය කරේ? කොහොමද මේ සිද්ධ වෙන්නේ? ඈ? වැඩි දන්නේ නැහැ. ඔය මේ සමානයි වට සමානව මේවා කරගන්න පුළුවන්. මේ තියෙන මේ අර ක්වීන්. ඔව්. වෙහෙරට වෙහෙර. එහෙම. බොහොම හොඳයි බොහොම හොඳයි. බොහොම ඉගෙන ගන්න ඕනේ දෙයක් ඒක. හරි දැන් මේ මේ ඔක්කොම මුතුමියලාගේ කැටයම් ශිල්පීන් අතින් නිර්මාණය වුණ දේවල්. තාම මොනවද විශේෂයෙන් දැන් අපිට පෙන්නන්න තියෙන්නේ? ආයි පැත්තත්. හොඳයි මෙතන මේ විශේෂයෙන් හදපු ලස්සන දාම් බෝඩ් තියෙනවා නේ. ආ මේ තියෙන අපේ බුදු පිළිම. ඔහොම ලස්සන. අපි ඇතුළට යන් ඇතුළේ තියෙනවා මේ ගෘහ භාණ්ඩ. ලස්සනට හදපු ගෘහ භාණ්ඩ තියෙනවා. මේකත් මේ එවැනි ක්‍රීඩාවක්. මේ තියෙන තව ලොකු එකක් තියෙනවා. ඔව්. මේ වාකාරයෙන් ගොඩක් තියෙනවා හදලා. ඔව්. කෙකල් ග්‍රී ඩිසෙන්ඩර්. හ්ම්. අකිනේ හැබැයි. මේ හැපැත්තේ තමයි මේ වැඩපොළ තියෙන්නේ. මේ දාස් ටිකේ නේද? මේ මොකක්ද මේ? අත්‍යවශ්‍ය රත්තරන් බඩු හිම දාලා තියෙනවා. රත්තරන් බඩු මේ දෙක දාන. බෙහෙත් බඩු? එක එක ඕන. සංගවිත ලාච්චු තින් ඔය තියෙන්නේ වයින් මේක බලන්නක මේ අතක් විදියට කොහෙවත් නෑ ඇත්තට මම දැකලා නෑ මේ කොහෙවත් තියෙනවා මේ වගේ. ඔව්. මේ වන් මේක හොඳම මේ. මේ මම විකිනීම සඳහා තමයි මේ තියලා තියෙන්නේ. තේරම විකුණන්නේ. තේරම විකුණන. නෑ ඔය ඉස්සර විකුණන ෂිපින් කරා. ඔව් ෂිපින් කරා ඔබතුමීලා නේ. ඔව්. මේ තියෙන්නේ තව පුටු. මේ මේවා හොයනවා කට්ටිය හැමතැන මේ වගේ හොඳ හොඳ නිර්මාණ. සමහර
මේවා තියාගන්න ගෙවල් හදපු කට්ටිය වෙනම ඉන්නවා. ඔව්. මේ වෙනම කොට්ටාවෙන්. ආ මේ බලන්න මේ. මේක නම් අනිවාර්යයෙන්ම කට්ටිය ගනි දැක්කම. දැන් මේවා මේ මම දුරකතනම් කියලා ලියලා තිනවනේ අම්මේ කට්ටිය කතා කරයි මේ. ආ. අපේ දමයන්ති කොඩිතුවක් කො අක්කට කතා කරයි. එතුමිය කොළඹ ඉන්නේ. ඒතකොට එතුමිය ඔබගේ ලොකු දුවනේ. දෙවණියට කතා කරාම සම්බන්ධතාව ඇති කරගන්න පුළුවන්. මොකද අම්මගේ දුරකතනේ WhatsApp නැති හින්දා ගොඩක් කට්ටිය පිටරට ඉන්න කට්ටියනේ අපිට කතා කරන්න. ඉතින් මේවා ලංකාවේ හොයෙට ගෙන්න ගන්න. ආ මේ සෙට් එක. මෙන් තමයි ලීගෙන් හදලා තියෙන්නේ. ඔව්. ඔක්කොම ලී තියෙනවා. අනේ. ඔව්. මෙන්න මේක බලන්න. මෙන්න මේක. ඈ? ලෙවන්චියක්. තමන් නිර්මාණය හොඳ නිර්මාණ. දැන් අපි යමින ඉස්සරහට යමු නේද? වෙබ්සයිට් එකකුත් තියෙනවද මම දැක්ක විසින් කාඩ් එක? තියෙනවා. අවුරුදු ගාණක් වහලා තිබුණේ නේ? ඔව් ඒක මතක ආවේ. මේ සෙට් එකත් ඇත්තටම ඔව් ගෑස් එකක් දානවා උඩට. ආ මේ උඩට විදුරුවක් දාන්න ඕනේ. දැන් අපි අම්මේ නැ වීඩියෝ එක අවසන් කරමු. ගාක් දේශීය කැටයම් ශිල්පීන්ගේ අග්‍රගණ්‍ය වූ නිර්මාණ පොළොන්නරුව බැඳිවැව මෙතන තියෙනවා නේද ලක්ෂණයි. ඈ බලන්නකෝ ලස්සන. මේක තමයි ඉතින් අපේ ඉතිහාසයේ ඉඳන් අපේ මිනිස්සු එලකගෙන ආපු පාරම්පරික දේවල් අදටත් ජීවමානව තියෙනවට සාක්ෂි තමයි මේ තියෙන්නේ. ඇත්ත ඇත්ත ওই ඒක නැති වෙලා නැහැ අදටත් තියෙනවා කියන්නේ. මේ දක්ෂ නිර්මාණ කරුවට සිවුම්ම නිර්මාණය වෙච්ච දැන් මේ කැටි මොනකොටද ඒගොල්ලෝ මාක් කරගන්නවා මාක් කරගෙන තමයි ලබන්නේ ඒක දැන් අපි වීඩියෝ එක අවසන් කරනවා මේ වීඩියෝ එකේ මම ඔබට ඉදිරිපත් කරේ දැන් මේ නිර්මාණ ඔබට ගෙදරට ගෙන්න ගැනීම ඔබට බාරයි එතකොට ඔබට පුළුවන් විදේශ රටවලට මේවා ආයෝජනය කරගන්න නේද අම්මා පුළා එහෙනම් ජය වේවා අයබෝවන් අයබෝවන් හොඳයි මම ආපු ඉතාමත්ම ලස්සන ස්ථානය මෙතන අපිට ඊයේ රාත්‍රියේ නවාතැන් ලබා දුන්න අපේ කොඩිතියක්ක පවුල ඉතින් මෙතන ගොඩාක් හොඳ නිර්මාණ තිබෙනවා ඔබට පුළුවන් මේ පිළිබඳව මගේ වීඩියෝ එක බලලා අපිට කට්ටියට ඉදිරිපත් කරන්න පුළුවන් ඒතර ඒව මිලදී ගැනීම හෝ ඔබට පුළුවන් ඔබගේ වැඩ පොලක් හෝ ඔබට ෂොප් එකක් නැත්නම් වෙළඳ පොලක් මේ වෙලේ නිර්මාණය කර දීම. මොකද මේ අවුරුදු ගාණක් මෙම කැටයම් ශිල්පීන් නිහඬ වුණා මේ කොරෝනා හින්දා. ගාක් නිර්මාණ තිබෙනවා. එසේනම් මෙතනින් අපි සමු ගන්නවා. මේ වීඩියෝ එක බලපු සියලු දෙනාටම ස්තුතියි. ආයුබෝවන් ජය වේවා.